අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඊසාන දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුද ආශ්‍රිතව පැවති පීඩන අවපාතයේ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි අද සිට දින 3ක් දිවයිනේ ප්‍රදේශ රැසකට දහරනිපාත වැසි සමග තද සුළං දිස්ත්‍රික්ක පහකට නායෑමේ අනතුරු ඇඟවීම තවත් කොවිඩ් මරණ 32ක් අප්‍රේල් 23 වනදා සිට මැයි මාස 22 වනදා දක්වා සිදු වූ මරණ 27කුත් ඒ අතර ඊයේ දිනේ 3000කට ආසන්න කොවිඩ් රෝගීන් පිරිසක් වැඩිම රෝගීන් තවදුරටත් කොළඹින් PCR සහ රැපීඩ් පරීක්ෂණ සඳහා පුද්ගලික අංශයට මාර්ගෝපදේශ මාලාවක් රෝහල්ට රැගෙන එන කොවිඩ් රෝගීන් වහාම රෝහල්ට බහරගත යුතු බවට චක්‍රලේඛයක් නිරෝධායන නීති කඩකළ වැඩිම පිරිස ඊයේ දින අත්අඩංගුවට MV Express Pearl නෞකාවේ ගින්න පාලනය තවදුරටත් ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 32ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1210ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 32ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඉන් COVID මරණ 5ක් ඊයේ දින සිදුව ඇති අතර ඉතිරි COVID මරණ 27 පසුගිය අප්‍රේල් මාස 23 වනදා සිට මැයි මාස 22 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1210ක් ලෙසයි. මෙරට COVID දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති COVID මරණ සංඛ්‍යාව 1197ක් වනවා. අදාළ COVID මරණ අතරින් වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලින් 567 දෙනෙකු COVID වෛරසයේ වැළඳී මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 47.36ක් ලෙසයි. වයස අවුරුදු 61 70වත් අතර පුද්ගලින් 321 දෙනෙක්ද අදාළ කාල සීමාව තුළදී මියගොස් ඇති අතර එය 26.81 ප්‍රතිශතයක්. වයස අවුරුදු 51 60ත් අතර පුද්ගලින් 171 දෙනෙකුද වයස අවුරුදු 41 50ත් අතර පුද්ගලින් 87 දෙනෙකුද අදාළ කාල සීමාව තුළදී මියගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. වයස අවුරුදු 31 40ත් අතර පුද්ගලින් 34 දෙනෙක් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 2.84ක් ලෙසයි. වයස අවුරුදු 10ත් 30ත් අතර පුද්ගලින් 15 දෙනෙකුද පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් වෛරසයේ වැළඳීමෙන් මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2959 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 554ක් ලෙසයි. කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතින් 160 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 33කින් ආසාදිතින් 394 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහෙන් 391ක් කලතුරින් 174ක් ගාලෙන් 198ක් මාතරින් 134ක් හම්බන්තොටින් 39ක් රත්නපුරින් 151 දෙනෙකු වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 103ක් මොනරාගලින් 27ක් බදුල්ලින් 80ක් නුවරඑලියෙන් 167ක් මහනුවරින් 105ක් මාතලෙන් 125ක් මඩකළපුවෙන් 31ක් අම්පාරෙන් 31ක් ත්‍රිකුණාමලෙන් 60ක් අනුරාධපුරින් 179 දෙනෙකු වාර්තා වී ඇති අතර පොළොන්නරුවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 24ක් කුරුණෑගලින් 83ක් පුත්තලමින් 152ක් වවුනියාවෙන් 7ක් මන්නාරමින් 34ක් මුරිතියු දිස්ත්‍රික්කෙන් 13ක් කිරිනොච්චෙන් 23ක් වාර්තා වී ඇති අතර යාපනේ දිස්ත්‍රික්කෙන් කොවිඩ් රෝගීන් 60 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින කොවිඩ් රෝගීන් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 164000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මෙම පරීක්ෂණ කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය අනුව පමණයි. සාම්පල ලබා ගැනීමෙන් පසු අදාළ ආයතනයේ විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනයේ හෝ නිවස තුල හුදකලා වීමට උපදෙස් දිය යුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වග බලා ගත යුතුය. රෝගියෙකුට COVID-19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා රෝගියා දැනුවත් කිරීම රෝහල් හෝ රසායනාගාර බහර නිලධාරියාගේ වගකීමක් වනවා. ඉහත වගකිව යුතු නිලධාරියාගේ නිර්දේශය අනුව ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබා දීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුයි. PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදු කළ යුතු අතර වෝක්-ඉන් හෝ ඩ්‍රයිව්-ත්‍රූ රෝගීන් සඳහා පරීක්ෂණ කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හේකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් COVID-19 PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් මෙම පරීක්ෂණ සිදු කිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරනු ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. එසේම විදේශ සංචාර අරමුණු මත සිදු කරන PCR පරීක්ෂණ හා වැඩබිම ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති COVID-19 PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශය අදාළ නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. එබැවින් තවදුරටත් වැඩබිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 ආවේක්ෂණ සහ රසායනාගාර පරීක්ෂණ සඳහා දැනට නිකුත් කර ඇති screening and laboratory testing for COVID-19 for employees in workplaces මාර්ගෝපදේශයට අනුකූලවද කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටින්නේ. 19 ගිලන් රතවලින් ගෙන රෝගීන් බාර ගැනීම සඳහා කල්ගත කරයි කියලා අපිට පැමිණිලි ලැබුණා. ඒ නිසා අපි දින කිහිපයකට කලින් අපි ශක්ලය කියලා නිකුත් කරා. රෝගී ගෙනාවොත් අනිවාර්යෙන් විනාඩි 15 30 අතර කාලයකදී ඒ රෝගියා එම රෝහලට බාර ගන්න යුතුයි අනිවාර්යෙන්. ඕව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රෝහලට බාරගෙන අවශ්‍ය නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ නැත්නම් වෙනත් රෝහලකට යොමු කරන්න එම රෝහලට මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ භාර්යාවට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් පිට සටහනක් පළ කර තිබෙනවා. මේ අතර COVID මරණවල වැඩි ප්‍රතිශතය දීර්ඝකාලීනව බෝ නොවන රෝගීන් සඳහා බලපෑමක් ඇති කර ඇති බවත් එය මේ වන විට සියලු වයස් කාණ්ඩ දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය බින්දියා කුමාරපේලි මහත්මිය පවසනවා. දැනට අපේ රටේ කොවිඩ් නිසා වාර්තා වෙලා තියෙන මරණ අතරින් ඇත්තටම 75%කට වඩා වැඩි ප්‍රමාණයක් වයස 60ට වැඩි අය. ඒ අයගෙන් බහුතරය බෝ නොවන රෝග වලින් පෙළෙන අය. බෝ නොවන රෝග කියලා අපි මේ වෙලාවේ හඳුන්වන්නේ දියවැඩියාව, හෘද රෝග, දීර්ඝකාලීන ශ්වසන රෝග, වකුගඩු රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන අය. ඒ විතරක් නෙමෙයි වයස 30ත් 60ත් අතර සිදු මරණ ගත්තත් ඒ අයගේ 85%කටත් වැඩි ප්‍රමාණයකට හේතුව මේ දීර්ඝකාලීන බෝ නොවන රෝග. බෝ නොවන රෝගයකින් ඔබ පෙළෙනවා නම් එයට නිසි පරිදි ප්‍රතිකාර ඖෂධ ලබාගෙන එම රෝගය පාලනය කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයන් 636 දෙනෙකු ඊයේ දිනේ තුල අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. නිරෝධායන නීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුල එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මේ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. නිරෝධායනයට සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් වුණේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. ඒ වගේම නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. එදා සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්න ලැබුවේ ඊයේ දිනේදී. දිනකට අත්අඩංගුවටගත් වැඩිම සංඛ්‍යාව 636ක් පමණ වෙනවා. පසුගිය පැය 24 කාලය තුළ අත්අඩංගුවට ගන්න ලැබුවේ මෙයින් 206 දෙනෙක් පමණ මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. සංචාරණ සීමා ක්‍රියාත්මක නොවන දිනයකදීවත් මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් සංචාරණ සීමා ක්‍රියාත්මක වන දිනයක් වුවත් ඊයේ දිනේදී පැය 24 කාලය තුළ 636ක් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ දක්වා අත්අඩංගුවට ගනු ලැබුවේ
ලැබූ මුළු සංඛ්‍යාව 12,848ක් පමණ වෙනවා. තවදුරටත් අද දිනේත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුගත නොවීමට අත්අඩංගුවට ගතහොත් ඔවුන්ට පොලිස් අපමත හෝ අධිකරණ අපමත මුදවා හරිනවා. ඒ වගේම ඉදිරියේදී ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරනවා. ඔවුන් ගමන් කරන වාහන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඊසාන දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති පීඩන අවපාතය සුලි කුණාටුවක් බවට පත්වනු ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල නොයෙදෙන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මෙම තත්ත්වය මත අද සිට දින 3ක් එනම් 26 වෙනිදා දක්වා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුරු අන්දමන් දූපත් අසල දැනට තියෙන මේ පීඩන අවපාතය හෙට වෙනකොට සුළි කුණාටුවක් බවට පරිවර්තනය වෙනවා. ඊට අමතරව මේක 26 වෙනිදා වෙනකොට චණ්ඩ සුළි කුණාටුවක් බවට बटहिर बेंगाल वेल्लबड़ तीरिया ओडिशा अतरी इंडियावे गोडबीम देशर मेक गमन करन तत्त्वयत्नम तीयेन्नी अपिट मेके ऋजु बलपैम तीयेन्नी उतुरु अंदमन दूपत असल तीयेन्नी गेमरु मुहुदे एतकोट मे गेमरु मुहुदु सीमाव तुल बहुदिन यात्रा सह नाविक कटयुतु वल यदेन्न एपा कियन एक तवदुरटत अपि दीवरहा नायक प्रजावट पहेदिली करनवा මෙලෙස දීවර කටියතු වල නොයෙදෙන ලෙසට කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති පසුබිමක අද උදැසන ගාල්ල දෙවට ප්‍රදේශයෙන් දීවර කටියතු සඳහා පිටත්ව ගිය පුද්ගලයන් තිදෙනෙකු රැගත් කුඩා බෝට්ටුවක් පෙරළීමෙන් වයස අවුරුදු 16ක තරුණෙක් අතුරුදන් වී තිබෙනවා. එහිදී දෙදෙනෙක් දිවි බේරාගෙන ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වීම හේතුවෙන් අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද දිනේ ගත්නම දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් අද දිනේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සබරගමු, මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 එක්වන වර්ෂාපතන ලැබීමේ මීට අමතරව මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයක් මේ සුළි කුණාටුව හේතු කොටගෙන වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. අදට වඩා හෙට සහ අනිද්දා වගේ දිනයන් වල මේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් මේ වර්ෂාපතනයේ තියෙන ලක්ෂණය තමයි වැසි සමග සමහර අවස්ථාවල සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. අහස බලාකුලින් බරව තියෙන හැකියාවකුත් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අදාළුවම සිට තද වැසි ඇදහැලමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමග තේ වගාවට සහ එළවළු වගාවට දැඩි බලපෑම් සිදු වෙති බව වතු අධිකාරිවරුන් සහ එළවළු ගොවීන් පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ නායෑමේ අවධානමක් මත වූහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක පහකට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සංවිධානයේ සඳහන් කළේ ගාල්ල කළුතර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. MV Express Pearl බහාලුම් නෞකාවේ දැනට පවතින ගින්න පැතිරීමේ අවධානමක් නොමැති බවත් එම ගින්න පාලනය කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 දුරින් නැංගුරම්ලා තිබූ MV Express Pearl නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවේ පසුගිය දෙවනදා හටගත් ගින්න මේවන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙක්ව පාලනය කරමින් සිටිනවා. මේ අතර Express Pearl නෞකාව පිළිබඳව ගෙන ඇති ඉදිරි පියවර සම්බන්ධයෙන් වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. නැව ඇතුලේ ඒ ගිනිගත්තු තැන උෂ්ණත්වයේ 85% උෂ්ණත්වයක් තමයි සාමාන්‍යයෙන් එය කියනවා මේ වගේ ගින්නකදී 85 කියන්නේ දරා ගැනීමට පුළුවන් කියලා.
ඊයේ දවසේදී සල්වේජ් කම්පැනිය ඕපු එක ටග් එකක් ක්‍රියා විරහිත වුණා. දැන් මේ වන විට තව ටග් එකක් ඒ ස්ථානයට ළඟා වෙනවා. එතකොට මේ ටග් එකත් අපේ වරාය අධිකාරිය ටග් එකරුත් අකණ්ඩව මේක මැඩ පැවැත්වීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ කොළඹ වරායේ ටවරකේ ඉඳගෙන අකණ්ඩව පැය 24ම මේක නියාමනය කරවනවා. මේ වන විට නෙදර්ලන්ඩ් ඉඳන් විශේෂ ගුවන් යානයක් මේකට අවශ්‍ය කරන උපකරණ මේ ගින්න නිවා ගැනීමට ඒ විශේෂඥයන් පාවිච්චි කරන උපකරණ රැගෙන විශේෂ ගුවන් යානයකුත් පිටත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ දැනට තියෙන ආකාරයට මේ ගින්න වැඩි දුර යන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මොකද අවශ්‍ය කරන ටග් යාත්‍රා එතනින් තියෙනවා. ඒ අවශ්‍ය කරන ගින්න නිවීමට කටයුතු කරනවා. නමුත් ඒක පැතිරිලා යම් විදියකින් තනින් තන නැවත හට ගන්න තියෙනවා නම් අන්න එක නවත්තන්න තමයි අවශ්‍ය කටයුතු අපි සූදානම් කරන්නේ. සංචරණ සීමා පවතින මෙම කාල සීමාව තුළ 2020-2021 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කිරීම ප්‍රමාණවත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි මේ මාසේ 21 වෙනිදා ඒ කියන්නේ ගිය සිකුරාදා සිට ලබන මාසේ 11 වෙනිදා ජූනි මාසේ 11 වෙනිදා දක්වා 20/20 උසස් පෙළ කරපු දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍ර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවෘත කරා කාල සීමාව. දැන් මේ කාල සීමාවේදී දරුවන් තමන්ගේ අයදුම් පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරනවා. දැන් ගිය සිකුරාදා විවෘත කරපු ඒ අවස්ථාවත් එක්ක බැලුවහම මේ දවස්වල සංචරණ සීමා පැනවිලා තියෙනවා. ඒත් එක්කම පාසල් වසා තබා ඇති නිසා දරුවන්ට විශාල ප්‍රහේලිකාවක් ඇති ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ කිසිම සහතිකයක් පාසලේ නැතිව ඔවුන්ට අන්තර්ජාලයේ ඔස්සේ තමන්ගේ කරුණු කාරණා විතරක් ඇතුළත් කරලා ඒ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන්න කියලා. ඒතකොට ඒ අනුව පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකය අවශ්‍ය නැහැ. ඒ නිසා පාසලට යන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇමිනිය යුතු නැහැ. මේ වෙලාවේදී අවශ්‍ය කරන්නේ දරුවෝ ගාව තියෙන ඒ කරුණු කාරණා පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම. පාසල් විවෘත කළාට පස්සේ විදුහල්පතිවරුන් පාසලේ සේවයට වාර්තා කළාට පස්සේ මේ දරුවන්ට පුළුවන් ඒ අවශ්‍ය සහතික ඒ පාසල් වලින් ලබාගෙන අවශ්‍ය සහතික ග්‍රාම සේවා නිලධාරීන්ගෙන් ලබාගෙන ඉන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන්න. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත හරහා මෙරට ආර්ථිකය යහපත් මාර්ගයකට ගෙන යාමේ හැකියාව පවතින බව අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණ අනුනුකූල වෙන ලෙස මේ පනත සකස් කළ යුතු ආකාරය පිළිබඳ අධිකරණමය තීන්දුව ලබා දීලා කියලා තියෙන්නේ සරල සාමාන්‍යයෙන් මේ පනත සම්මත වෙන්න පුළුවන් කියන. එතකොට මේකට තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ මොන ප්‍රශ්නයකද? මේ සාමාන්‍ය බහුතරයෙන් සම්මත වෙන්න ඕනේ කියලා උසාවිය තීන්දුව කරලා තියෙනවා අවශ්‍ය සංශෝධන ටික කළාට පස්සේ. ඒ සියලුම සංශෝධන කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන ලෙස ජාතියට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන ලෙස සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයත් ලෙස රටේ නිමවුම ආදායම සේවා නියුක්ති මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරු ආයෝජනය වැනි අංශ කෙරෙහි ඉතාම ඉහළ යහපත් ආර්ථික බලපෑමක් ඇති වෙන ලෙස ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට අදාළ නීතිමය කෙටුම්පත තමයි ඒ සම්මත වෙලා තියෙන්නේ. ඒ සම්මත කරන්න කියලා තියෙන්නේ සාමාන්‍ය බහුතරය සංශෝධන වලින් පසු. එහෙනම් තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. අවුරුද්දක පමණ කාලයක් ගත වන විටත් එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු අසුන සඳහා නියෝජිතයෙකු පත් කර ගැනීමට නොහැකි වී ඇති බව වැලිගම ප්‍රාදේශීය සභාවේ නගර අධිපති රෙහාන් ජයවික්‍රම මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගයක් දෙකක් හැටියට ගියොත් එක්සත් ජාතික පක්ෂයට එක മന്ത്രി කෙනෙක්වත් മന്ത്രി අසුරක ඉඳගන්නේ නැහැ කියන එක අපි මුලින්ම කිව්ව කතාව. අපි පුන පුනා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කලා මේ තියෙන ප්‍රශ්නයක් උඩ නෙමෙයි මේක නව නායකයෙක්ට දෙන්නේ කියලා. අපි කොතනකදීවත් අපි කිව්වේ නැහැ මේක රුවන් මැතිතුමාට දෙන්න එපා, රුවන් විජේවර්ධනට දෙන්න එපා, නවීන් දිසනායක മന്ത്രിතුමාට දෙන්න එපා, මේ කාටවත් දෙන්න එපයි කියලා කිව්වේ නැහැ අපි. අපි කිව්වේ මේක සජිත් ප්‍රේමදාසව තමයි ජනතාව ඉල්ලන්නේ මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේක ලබා දෙන්නයි කියලා. නිදහස් දිනේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තිබ්බ පක්ෂයක් බිඳුවකට වැට්ටුවා. ඉතින් ඒ වට්ටපු එකේ වාසිය ගියේ කාටද?
වාසියගිය අපිටද වාසියගිය වාසියගිය වෙනත් දේශපාලන පක්ෂ අතරට කල කිරිච්ච මිනිසුන්ටද එහෙම නැත්නම් වාසියගිය මේ වර්තමාන ආණ්ඩුවටද ඕකටමයි කියන්නේ ඩීල් දේශපාලනය කියලා අවුරුද්දකට කාලයක් අවුරුද්දක් වැනි කාලයක් ගිහිල්ලා තියෙනවා තාම එක්සත් ජාතික පක්ෂයට හිමි වෙච්ච බෝනස් മന്ത്രി ධූරයවත් පුරව ගන්න බැරි දේශපාලන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් संचरण सीमा पणवायती काल सीमा बद्देकम प्रदेश विदुले उपकरण सोरागत कल्याक अतनकुट गेनीमट बद्देकम पोलीसिय समत्व तिबेनवा एम बांडद पोलीस बाहरियट गेनेति बवाई अप वार्ताकरु संदहन कले मडकलपु वौनदीव प्रदेश सोरकम करनलद गवेन हायदेनिक प्रवाहने कर्मिन सिटि पुद्गलिक वौनदीव पोलीसिय विसिन अतनकुट गेनेति बेनवा एम गवेन हायदेना राज्य संतक करेति बवाई अप वार्ताकरु संदहन कले कलुतर कोट्टास अपराध विमर्शन अंक एक एक केरलद तुरतुरकट अणुव दंगवत्तगुडी प्रदेशयेदी सिदुकरनलद वेटलीमकदी नीति विरोधी लेस संतकीय तबागत गिनियाव्याक सह बेहेत कोटन तुवाक्वाक मेन्म टीपनसय उंड हतक पोलीसिय विसिन सोयागेन तिबेनवा गाल्ल कोस्कम श्री सुमनाराम विहारस्थानयेदी लेदंदीमे पिनकमक संविधान कर तिबुना එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.